ලබන වසරේ වසන්තයේ හෝ ගිම්හානේ වන විට යුක්‍රේනයේ හමුදාව තව දුරටත් විශ්වසනීය සටන් පළකායක් නොවනු ඇති බව සර්පර්ෂියා කලාපයේ ආණ්ඩුකාරවරයා පවසා තිබෙනවා. මාධ්‍ය වේදීන් අමතමින් ඔහු ප්‍රකාශ කළේ යුක්‍රේනයේ තුලින්ම එම බිඳවැටීම සිදුවනු ඇති බවයි. යුද්ධය සඳහා පටපිරිස් හිඟය මේට මූලික හේතුව ලෙස ඔහු පෙන්වා දී තිබෙනවා. හමුදා සේවයට බඳවා ගැනීම අනිවාර්ය කිරීම සඳහා යුක්‍රේනය නව නීතියක් ඉදිරිපත් කර ඇති අතර එය මගහරින තැනැත්තන්ට දේපොළ අහිමි කිරීම ඇතුළු අයිතිවාසිකම් අහිමි කිරීමටද නියමිතයි. මේ අතර යුක්‍රේන ජනාධිපති ව්ලැඩ්මිර් සෙලෙන්ස්කගේ පාලනය බිඳ දැමිය යුතු බව හිටපු රුසියානු ජනාධිපති දිමිත්‍රි මෙද්වදේව් ප්‍රකාශ කර තිබෙනවා.